එදා අපේ ගම ආයුෂ බොහෝ වේවා ආයුබෝවන් ශ්‍රද්ධා ප්‍රේක්ෂක අවකාශයේ අපේ ඥාතීන් හැම දිනම හාහා පුරා කියලා අපි මුණ ගැහෙනවා අපේ අලුත්ම වැඩසටහන ඔබට සමීප කරමි ඉතින් අලුත් වැඩසටහන ඔස්සේ අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ගමේ ජීවිතය පිළිබඳ ඉතින් නගරේ ජීවත් වෙන හැම දිනම පාහේ නැත්තම් ගමේ ජීවත් වෙන බොහෝ දෙනා ගමේ මතකයේ ආවර්ජනා කරන්න බොහෝ සෙයින් කැමති කියන කරුණ පිදන්නවා ඉතින් අපි විශේෂයෙන් මේ පිණිස මේ ශ්‍රද්ධා ප්‍රේක්ෂක අවකාශයේ ඔබට පේන මේ ගෙපැළ ඉදි කරගත්තා ඉතින් මේ ගෙපැළේ ඉඳගෙන ගමේ අප්‍රමාණ මිනිසත් පවේ ගුණ සුවඳ ඒ වගේම අපේ පැරණන් ජීවත් වීම උදෙසා ගොඩනඟන ලද විවිධ දිසාවන් ඔස්සේ වෙදකම හෙදකම සිරිත් විරිත් ඇවතුම් පැවතුම් මේ සියල්ල ඔස්සේ ගොඩනගන ලද දැනුම් පද්ධති මේ පිළිබඳව කතා බහ කරන්න. ඇත්තට මේ වගේ විද්‍යාත්මක පදනම් පිළිබඳව කතා බහ කරන්න අපි මේ ගෙපැළේ ඉඳලා බලාපොරොත්තු වෙනවා. අරමුණු කීපයක් ඇතිව එකක් තමයි අපට මගහැරිලා අපි දාල දුවගෙන ආපු ගමේ වටිනාකම් මේ අතිදාවනකාරී නගරය තුලත් නැත්තම් මේ නවසිෂ්ඨාචාරය තුලත් අපට පැල කරගන්න පුළුවන්ද කියලා හොයලා බලන එක. අනිත් එක කොහේ හරි තැනක මිනිස්ෂ්ඨාචාරයේ අඟහරු ලෝකේ හරි ඉදි වෙනවා නම් එතෙන්ටත් මේ මිනිස්කම් රැගෙන යන්න පුළුවන්ද කියලා හොයලා බලන්න ඒ පිළිබඳව කිරලා මැනලා බලන්න මිනිසත්කම ගමේ සුන්දරත්වයේ මේ සියල්ල හදවතට සමීප කරගන්න අතරේ මේ කාරණාව ඉටු කරගන්නත් අපි අපේ අලුත් වැඩසටහන ඔස්සේ බලාපොරොත්තු වෙනවා. අපේ අලුත් වැඩසටහන එදා අපේ ගම්. ඉතින් මේ පිණිස කතා බහ කරන්න මේ ගෙපලට අපි ආරාධනා කළ හොඳම ගැමියෙකුට ගමේ ජීවිතයෙන් ස්නායු පද්ධතිය සංවේදී කරගත් ආදරණීය ඥාතිවරයෙකුට ඔහු එච්.එම්. අබේරත්න මහත්මයා. ආයිබෝන් අබේරත්න මහත්මයා. දීර්ඝායුෂ වේවා. ඉතින් අපිරත්න මහත්මයා ඔබතුමත් එක්ක අපිට මේ සුවඳ ආග්‍රහණය කරන්න ඔබතුමා පෙරට කොටගෙන ගමට යන්න අද ඉඳලා අපි අපේ කාලය සූදානම් කරගන්නවා. අපිරත්න මහත්මයා අපිට කතාව පුරන්න මේ කියන්න ඔබතුමාගේ ගම කොහේ කොතනද කියලා. ඒ වගේම ගමත් එක්ක සබැඳුන ඔබතුමාගේ ස්නායු පද්ධතිය ඔබතුමාගේ නෑකම අපට කියන්න. ඔව් ඇත්තටම ගම කියන එක පිළිබඳව කතා කරනකොට අදපව ගම මොකද්ද කියලා බොහෝ දෙනෙක් නිර්වචනයන් එහෙම නැත්නම් විස්තර කිරීම කරනවා. හැබැයි සැබෑ ගම පිළිබඳව අවබෝධයක් ලබා ගන්නට නම් මම විශ්වාස කරනවා මේ 70 දශකයෙන් එහාට යා යුතුයි කියලා. මම උපන්නේ 50 දශකේ. මම 60 දශකේ වෙනකොට අවුරුදු 6-7ක කොල්ලෙක්. ඉතින් මම ජීවත් වුණේ හද්ද පිටිසර වන්නියේ ඈත ගමක. එතකොට ඒ ගම තමයි මට ජීවේ දුන්නේ. මට ජීවිතේ දුන්නේ. මට අනාගතේ පෙන්වුවේ. මේ ලෝකෙම දකින්න ඒ ගමෙන් තමයි මම නිර්මාණය වුණේ. එහෙනම් මම බොහොම ආඩම්බරයෙන් නිහතමානීව ඒකල කටපුරා කියන මං ගැමියෙක් කියලා. එයි ඒ ගැමි සුවඳ මට හොඳට දැනෙනවා. මොකද මම 70 දශකයෙන් පස්සේ නගරයට ආපු මිනිස්සෙක්. එතකල්ම ගමේ බොහොම හේන් ගොවියෙක් විදිහට ජීවිතේ සරි කරගෙන මගේ අම්මා තාත්තා මගේ ආදරණීය ඥාතීන් හිටපු ගමේ ඉඳලා මම විශ්වවිද්‍යාල අධ්‍යාපනයට එනකොට තමයි ඇත්තටම නගරය කියන එක දැක්කේ. මම 1975 තමයි විශ්වවිද්‍යාලේ කොළඹ විශ්වවිද්‍යාලේ මම පළවෙනි උපාධිය එනකොට තමයි මම නගරේ දැක්කේ. එතකල මම ඇත්තටම ගැමියෙක්. ඔව්. ගම් කියන්නේ භෞතිකව මම නගරේ දැකලා තිබුණේ නැහැ. ඔබ මේ විශ්වාස කරන්නෙත් නැති වෙයි සමහරවිට මම විශ්වවිද්‍යාලේ එනකල් කොළඹ දැකලා මන් තිබුණේ නැහැ කවදා. අවුරුදු 25ක් කාලයක්ද අපි රටම? ආ අවුරුදු 25ක් නෑ මට මතක මම අවුරුදු 19 20 වෙනකොට පළවෙනි ඕ විශ්වවිද්‍යාලට ආවා. ඒත් ගමේ එකම හින්දා. මොකද හේතුව අපේ ගමේ ඉස්කෝලවල දරුවෝ නෑ. ඊට පස්සේ ඉස්කෝලට ගියේ නැත්තම් නඩු දානවා. ඉතින් දරුවෝ නැතුවම මමත් මගේ ලොකු නංගිත් දෙන්නම මේ ගමේ ඉස්කෝලට දැමේ අඩු වයසේ. එතකොට මං හිතන්නේ නංගිට අවුරුදු 3යි මට අවුරුදු 4ක් වගේ ඇති. එහෙනම් ඒක මට දිගටම ආවා.
ඊහිඳා ඒ ගමේ ඉස්කෝලේට දැමේ අපිට උගන්වන්නම නෙවෙයි ගමේ ඉස්කෝලේ ළමයි නෑ ළමයි පුරවන්න ඕනේ ඕ ඊහිඳා ඊහිඳා මට ගම පිළිබඳව මගේ අදත් මගේ මං හිතන්නේ මේ ස්නායු වල ලේ පද්ධතියේ ඒ හැම තැනකම කිස් ගහක පවා දුවන්නේ දැනෙන්නේ ඒක තියෙන්නේ මම විශ්වාස කරනවා ගම කියලා නගරය තුල ඔබේ ගමිකම තුරන් කරන කිසිම බලපෑමක් ඔබට යොමු නැද්ද නෑ යොමු නෑ ඇත්තටම විශාල බලපෑම් යොමු වුණා ඒ වුණාට මම මේ හැම බලපෑමක් එක්කම මම සංසන්දනාත්මකව දැක්කා ගම මොකද්ද නගරේ මොකද්ද කියලා එතෙන්දී මම හැම වෙලාවෙම මම හෘද සාක්ෂි කිව්වේ ගම හොඳයි කියලා ගමේ තිබුණු දේ හොඳයි කියලා ඒ හින්දා කොච්චර දුක තිබුණත් ඒ දුක ඇතුලේ ගැඹුරට තිබෙන සැප කියලා මට දැනුණා. ඉතින් ඒ හින්දා ගමේ තිබුණු සහයෝගීතාවය, ගමේ තිබුණු සම්බන්ධතාවය, ගමේ එකිනෙක දිහා බලපු ආකාරය, ගමේ තිබුණු ජීවන රටාව මේ හැම එකක් තුලම අපි බාහිරින් බලපුවම ඒක කටුකයි දුකයි බොහොම අමිහිරි වගේ දැක්කට ඒකේ සැබෑවටම හිටපු මිනිහෙකුට මේ නගරයේ අත්දැකීමේ කළ දැනෙන්නේ පුදුමාන්තර විදිහේ සතුටක්. අපිට කියන්න අපේ රත්න මහත්මයා අපි මෙහෙම අහන්න. එහෙනම් අපි අපේ ශිෂ්ටාචාරයේ අඟහරු ලෝකේ හැදුවත් ගමෙන් ගෙනියන්න ගොඩක් දේ තියෙනවා. ඔව් සාතිකෙම්ම ගමේ ගෙනියන්න ගොඩක් දේ නෙමෙයි සියල්ලම වාගේ. සියල්ලම ගෙනියන්නේ. මොකද හේතුව මේ ගම කියන එකේ මූලික දේ මිනිස්කම කියන කරුණු කාරණා මිනිස්සුත් භාවයට දෙන නිර්වචනයන් වල ගැඹුර. එතකොට ඒ මිනිස්සු කොහොමද ජීවත් වුනේ කොහොමද අන්‍යෝන්‍ය වශයෙන් හිටියේ මේ අපි ඉස්සරහට කතා බහ කරනකොට එක 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 වාර්තික කටයුතු කොහොමද කරේ ඒත් පස්සේ ගොවි තැන මොකද්ද හේන් ගොවි තැන කොහොමද මේ වගේ දේවල් අපි කතා කරනකොට තේරෙනවා මිනිස්සු කොයි තරම් ආදරේ මිනිස්කම වැළඳගෙන හිටියද කියලා. ඒ හින්දා උත්සව මේ ගමෙන් සංස්කෘතිය තුල තිබුණු උත්සව තුල මිනිස්කම කොයි ආකාරයෙන්ද තිබුණේ එක තැනැත්තෙකුට අපහසු වුණාම එක්කෙනෙක් බඩගින්න එනකොට එයා ඉල්ලන්නේ නැතුව කුරහන් කූඩ පහක් මේ ගිහින් දෙනවා. ඒවා අපහු දෙන්නේ කවද්ද කියලා කවදාකවත් ඇහුවේ නැහැ. ඒ විතරක් නෙමෙයි එයා ඒක හිතේ තියාගෙන ඉඳලා තමන්ගේ කුරහන් එන පැහුණු ගමන් ඉස්සෙල්ලාම කරන්නේ අර කුරහන් කූඩ පහ ගත්ත එකට දෙන එක. හැබැයි මේ ණය ගනුදෙනුවක් නෙමෙයි මිනිස්කම පිළිබඳව තිබුණු ආදරණීය සහසම්බන්ධතාව. අද නම් එහෙම නෙමෙයි 105 පොලියට 110 පොලියට තමන් සල්ලි දීපුවම ඒකේ තියෙන්නේ හුඟක් වෙලාවට ආර්ථිකමය ලබා ගැනීම මිසක්කම් මිනිස්කම ගෑවුණු දේ නෙවෙයි. හැබැයි ගමයේ තිබුණා මට දැනුණා ඒක ගමේ තිබුණා මේ මිනිස්කම පිළිබඳව කාරණාව. මිනිස්සු විදිහට උපන්න අපිට මිනිස්කම කියන කාරණාව ළඟා වුණොත් එහෙම මම විශ්වාස කරනවා ජීවිතේ සතුටුයි කියලා. හොඳයි. ඒ හින්දා මම විශ්වාස කරනවා මං උපන් මේ හියද්දා පිටිසර ගම්මානය මං උපන්නේ වන්නියේ 15-22 කෝරළේ වන්නි හත්පත්ුවේ ඉතාම මේ සුන්දර දුෂ්කර ගමක. හොඳයි හොඳයි අපි රත්න මහත්ත. ඇත්තටම අපිට අහන්න බැරුණා ගම ඇත්තටම ගම්පලත කොහෙද කියලා. අපි දැන් කොළඹ ඊට පස්සේ කුරුණෑගලට කොහොමද ගමට? ඔව් කුරුණෑගල දිස්ත්‍රික්කේ. හැබැයි මේකේ වැඩියෙන් නෑදකම් තියෙන්නේ උතුරුමැද පළාතට වගේ හිතෙන. මොකද ඒක තියෙන්නේ අර වෙනස් වෙන අවසානයේ මගේ ආසන්නතම නගරේ මහව මහවේ කියන එක යාපහුවේ රාජධානිය කාලේ මහවේ මහ කියන්නේ ප්‍රධාන වේ කියන්නේ වීදිය මහවේ කියලා තිබුණලු ඒ හින්දා තමයි ඒ නම දැම්මා කියලා කියන්නේ. එතකොට දැන් ඒ මහව තමයි මගේ ආසන්න නගරය. හැබැයි එතන ඉඳලා කිලෝමීටර ඉස්සරහ අපි හැතැම්ම වලින් කිව්වේ කිලෝමීටර 5ක් නෙමෙයි හැතැම්ම 5ක් විතර කිලෝමීටර 8ක් විතර උතුරු දිහෑවට ගියාම තමයි මගේ ගම නම තුඹුල්ලේ ගම කියලා. මේ ගමේ ස්වභාවයේ මුළු තුනක් එක්ක ඒකේ සිටියමක් ඇදුවොත් එහෙම ත්‍රිකෝණාකාරයි. එහෙනම් තුඹුල්ලේ කියලා තුඹුල්ලේ ගම කියලා ඒක විවාහාර භාෂාවට ඇවිදින් තියෙන්නේ. තුඹුල්ලේ ගම තමයි මගේ ගම. ඒ ජ්‍යාමිතිය අපිට පේන්න තියනද? ඔව් තියෙනවා. ඒකේ මේ සිටියමක් ගත්තොත් මුළු තුනක ආකාරයක් වාගේ තියෙන්නේ. හැබැයි ඉතින්
ගම තමයි මට මගේ ගම. හොඳයි. ඒතකොට ඒ අවට සියලුම ගම්මාන අපේ ගම. ඒතකොට එදා ගම පිළිවෙල මගේ සැබෑ අත්දැකීම් සහ අද තියෙන ගම පිළිබඳව තියෙන දැනුම එක්කල මොහු කරපුවම අද තියෙන්නේ හුඟක් වෙලාවට කෘත්‍රිම ගමක් විය හැකි. හැබැයි එදා තිබුණේ නිශ්චිතවම සැබෑ ගමක තිබුණු සුවඳ ඔබ කියනවා වගේ. අපේ රත් මහත්මයා ඔබතුමත් එක්ක අපිට දීර්ඝ වශයෙන් මේ කතාව පුරලා මේ එලිමහනේ මේ කතාව අරගෙන යන්න ඕනේ අපේ ප්‍රේක්ෂක අවකාශයේ ඔබ හැමදෙනා වෙනුවෙන්. නමුත් අද මේ ආරම්භක වැඩසටහනෙන්නොත් ඔබතුමන්ගෙන් අරගන්න ඕන කරුණු කිහිපයක්ම තියෙනවා වැදගත්. ඉතින් කාලයත් එක්ක ඒ ටිකක් පෙළ ගහ ගන්න ඕන කියන අදහස අපින් අපේ රත් මහත්මයා අපිට කියන්න ගමේ ගමේ ඒ සුන්දර තොටිල්ල වගේ අම්මගේ ඇකේ වගේ ඔබ හිටපු ගමේ මතකන් රහසිය අතරින් අපිට කියන්න පුළුවන් කුඩා ස්වල්පයක් මතක් කරලා දෙන්න. ඇතරම ගමෙන් ගන්න තියෙන දේවල් ගත්තාම මූලිකම දේ සතුට. දැන් හුඟක් වෙලාවට මිනිස්සුන්ට නැත්තේ සතුටනේ. සතුට තිබුණා. දැන් සතුට නැති වුණේ ඇයි කියලා ගත්තාම හුඟක් වෙලාවට අපේ ජීවන රටාවේ තියෙන සංකීර්ණභාවයේ තරංකාරීත්වයේ ආත්මార్థකාමිත්වයේ මේ වගේ විවිධ කරුණු කාරණා කියයි. හැබැයි සතුට කියන එක බුදුදහම කියලා තියෙන අපේ බුදු පියාණන් වහන්සේ සතුට නිර්වචනය කරලා තියෙන චිත්තේනි නීරති සුඛං සතුට යනු සිතමේ කියලා. එහෙමනම් දැන් අපි අපිට වැරදිලා තියෙනවා. අපි සතුට කියලා දකින්නේ මුදල්, එහෙම නැත්නම් භෞතික දේවල්, ඒවා මේවා. හැබැයි එහෙම ගත්තාම ගම ගත්තාම ගමේ මහා ලොකු මුදල් ප්‍රමාණයක් නැහැ. මහා ලොකු භෞතික සම්පත් ප්‍රමාණයක් නැහැ. හැබැයි ගමේ හිටපු අපේ ඥාතීන් ගැමියන් ගත්තම සතුටින් හිටියා. මොකද කොහොමද උනේ? අර බුදුදහමේ තියෙන නිර්වචනයේට හරිම සමීපයි. මම එකක් කියන්නම්. බොහොම සරල දෙයක් ඔබේ ප්‍රශ්නෙට උත්තරයක් විදිහට. මම ගමේ හිටියා. මම ටිකක් ලොකු පවුලක. දැන් නම් ඇස් උඩට යනවා කී දෙනෙක්ද කියලා බලන්න. මට අයියලාම 5 දෙනෙක් ඉන්නවා. පිරිමි. එතකොට මමයි තාත්තයි එක 7ක් පවුලේ. නංගිලාම 4 දෙනෙක් ඉන්නවා. ඒ නංගිලා 4 දෙනා මේ ගත්තාම නංගිලා 4 දෙනයි අයියලා 5 දෙනයි මායි 11 දෙනෙක් හිටියා. එතකොට අම්මයි තාත්තයි 13 දෙනෙක්. දෙන්නම් 13 දෙනෙක් කිව්වොත් මං හිතන්නේ සමහර පුදුම ටීවී වැඩසටහන් වලට ගෙන්නනවා. ඉසර 13 කියන්නේ අපේ පවුලේ අඩුවෙන් හිටිය. අපේ පවුලේ හිටිය 16. 16 දරුවෝ 16 දෙනෙක් හිටපු ගෙදරක් තිබුණා. අපි කියන්නේ 16 පවුල කියලා. ඉතින් දැන් ඒ කාලේ දරුවෝ දිහා දැක්කේ වා සම්පතක් විදිහට. මේ දරුවෝ 10 දෙනෙක් ලොකු හේනක් කරා ගන්න ශ්‍රමය ඕන. ඒ ශ්‍රමය දෙන්නේ මෙහෙම. එහෙනම් මෙන්න මේ වෙනසම අද මොනවාද අපි දරුවෝ ගැන හිතන්නේ? දරුවෝ සමහරලාට සම්පතක් මිනිස් සම්පත විදියට නෙමෙයි දකින්නේ, කරදරයක් විදියට. ඒ හින්දා අද දරුවෝ මම ඒක ගැන නෙවෙයි කතා කරන්නේ. එදා හැම ගෙදරකම අඩුම තරමින් 5 දෙනෙක් හිටියා. ඒ 5 දෙනා අඩුම එක රෑන පොකුර. ඔව් පොකුර. ඉතින් හරීම මමත් අපේ සාමාන්‍යයෙන් අවුරුදු 2යි අවුරුදු 1යි මාස 10යි ඒ වාගේ තමයි දරුවෝ හම්බෙලා තියෙන්නේ. හැබැයි මගේ අම්මා කවදාකවත් මේ දරුවෝ හරි කරදරයක් කියලා හිතුවේ නැහැ. අනික අපි හදාගත්තේ බලාගත්තේ අම්මා වාගේම ලොකු අක්කා ලොකු අයියා එහෙම දිගටම ආව. මගේ සෙල්ලම් බඩු මගේ නංගිට දුන්නා. මම භාවිතා කරපු මගේ බඩු භාණ්ඩ නංගියව භාවිතා කරා. එතකොට අවම පිරිවැයකින් මේ වැඩ කරනවා. අනික අපි හැදුනේ කණ්ඩායමක් විදියට. ඒ හින්දා මේ කණ්ඩායම තුල අපිට දැනුණා මගේ නංගි බඩගින්නේ ඉන්නකොට මගේ අයියා මන් දිහා මට සලකනකොට මේ පොදු හැඟීම අපිට දැනුණා. අද එහෙම නෙමෙයි. අද ඒක ඛේද වාචකයක් කියලා මම විශ්වාස කරන්නේ. එක දරුවයි ඉන්නේ. ඒ දරුවා හුදකලා වෙලා. ඒ දරුවගෙන් අපිට බලාපොරොත්තු වෙන්න බෑ බොහෝ දේ. ගමේ ඒකම ගත්තත් ඇති මං හිතන්නේ. දරුවෝ සම්පතක් කියලා. තා අම්මට බබෙක් හම්බෙන්න ඉන්නකොට පන්සලට දාණේ ගේනවා වාගේ සේරම කැවිලි පෙවිලි කෑම බීම ගේනවා. අද නම් අද දන්නේ නැහැ පර්චේස් විශ්සේ කොටු වෙලා ඉන්න අම්මෙක් දරුවකුගේ පුංචි දරුවෙකුගේ කටහඬ ඇහෙනකොට තමයි එහා පැත්තේ ගෙදර එක්කන දන්නේ අනේ බබෙක් හම්බෙලා කියලා.
හැබැයි එදා එහෙම නෙවෙයි මේක ආශිර්වාදයක් මේක බොහෝම හොඳ දෙයක් කියලා මතයක් ආවා මෙන්න මේවත් එක්කලා ගත්තාම ඔබේ ප්‍රශ්නෙට මම තාමත් උත්තර දුන්නේ නැහැ මගේ මතකේ තියෙනවා මගේ තාත්තා ටික හැඩි දෙඩි අතිශය මහන්සි වෙන යෝධයෙක් වගේ මිනිසෙක් එතකොට ඒ කනකොට කෑම කද්දී තාත්තගේ එක බලාපොරොත්තුවක් තමයි සියලුම පිරිමි ළමයි ටික 6 දෙනෙක්නේ මම බාලම පිරිමියා මට අයියල 5 දෙනෙක් හිටියා මේ මම තම තාත්තා ළඟම වාඩි වෙන්න ඕනේ එහෙම එහෙම අපි පැදුරක් දාලා මේ බන්නෝකේවි හැබැයි තාත්තා කෑම කන්නේ නැහැ මේ 5-6 දෙනාම වාඩි වෙලා නැත්තම් මම හිතන්නේ මේක මදිද අපිට එතකොට අද කොහොමද අර රයිස් කුකර් එක කියලානේ සිංහලිනුත් කියන්නේ ඒකට මේ ආපුවම බත් වට්ටිය දෙමිල්ලක් මේ මොකවත්ම නැහැනේ එතකොට තම තමන් ගිහින් බත්තා මේ 11 දෙනා නම් 11 වතාවකට වෙන මොකවත්ම ඕනේ ගමේ එකට එකතු වෙලා මේ කාපු වෙලාව කොච්චරම් වටිනවද මගේ තාත්තා මේ කවුරුවත් එක්කෙනෙක් හරි අඩු නම් තාත්තා කෑම කන්නේ බලන ඉස්සෙල්ලාම මොනවාද අපි ගොඩාක්නේ 13 දෙනෙකුට බෙදන්න එපේ එතකොට අර කාගේ හරි පත කියලා කියන්නේ කෑම පිඟානට අපි කියන්නේ බත් පත කියලා බත් පතේ කාගේ හරි අඩුවක් දැක්කොත් තාත්තා මොකද කරන්නේ තාත්තාගේ තියෙන අර හොඳම ඒ තාත්තට කොහොමදත් ඉස්සෙල්ලා බෙදනෝනේ වැඩියෙන් අන්නේ ඒකෙන් කෑල්ලක් දෙනවා අහන්න බලන්න ඒකේ තියෙන ඒ කණ්ඩාපු වෙලාවේ මං කෑවේ නැත්තම් තාත්තා දකින්නවා ඇයි මේ දරුවා කන්නේ නැත්තේ මොන හරි අර්ශනීපයක්ද එහෙම නැත්නම් හිතේ අමාරුවක්ද මේ එකතු වෙලා කන එකමත් මං හිතන්නේ පුදුමාන්තර පවුල් සම්බන්ධතාවල තියෙන හැබැයි අපේ නංගිලයි අම්මයි කෑවේ යාලා කෑවේ කුස්සි අපි කෑවේ ඔව් අපි කියන්නේ බරහදී කියලා ඒකට ඒකේ පැදුරු දාලා තියෙනවා ඒ පැදුරේ ඒක පැදුරක් මදිනේ අපි 7 දෙනාම පිරිමි 7 දෙනෙක් ඉන්න තාත්තත් එක්කලා සේරම කනවා බත් ඇරලා තියෙනවා ඒ බත් ඇරලා තියෙන්නේ නෑ බිදී කියලා මේ අපේ අපේ අබේරත්න මහත්තයා තාත්තා ඒ ළමයි ගැන විශේෂ කොට අවධානය යොමු කරලා ළමයි ගැන අවධානයෙන් බලපු අවස්ථා මතක් වෙනවද ඔව් දැන් මං හිතන්නේ හැම අවස්ථාවකම අර කන බොන වෙලාවේ පවා තාත්තා ඒක අපිට පෙන්වුවේ නැහැ මං ওই පහු කාලේ මේ කෙටි කතාවක් ලිව්වා මගේ තාත්තා පිළවන්දව රළු දියමන්ති කියලා රෆ් ඩයමන්ඩ් කියලා. එතකොට මෙන්න මේකෙන් මම කියන්න හැදී තාත්තගේ ආදරේ නොසෑහෙන්න තියෙනවා. හැබැයි අපි දැක්කේකින් ටිකයි. මේ තාත්තා හරිම ආදරෙයි අපිට. හැබැයි ඒක ප්‍රකාශ කරේ නැහැ. අම්මගේ ආදරේ ප්‍රකාශ වුණා. ඒ ප්‍රකාශ කරේ මං කිව්වේ අර කරෝල කෑල්ලක් මදි වගේ දැවුනොත් තාත්තයි කෑල්ල කඩල දානවා අර බත් පතට. එතකොට අපිට ඒකේ ආදරේ පිළිබඳ සලකුණනේ. ඇයි ඇයි කොල්ලෝ බත් කන්නේ නැත්තේ ඇයි අය ගන්නේ නැත්තේ දැන් මේක මේ විමසීමක්නේ එතකොට ඒ දරුවගේ මානසික මට්ටම සමහරලාට මානසික අවුලක ඉන්නවා නම් මේක පිළිබඳව සංකේතේ බත් කන වෙලায় හම්බ වෙනවා අසනීපයක් තියෙනවා නම් එහෙම නැත්තම් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේවා සේරම කරන්න පුළුවන් එතකොට නංගිලයි අම්මයි කන්නේ ඒ එයාලා එතකොට මං කියන්න යන්නේ ගමේ මේ මේක දැන් අපි භාවිතා කරන්න කොච්චරනම් පවුල් සම්බන්ධයේ ගොඩනැගෙයිද කියලා. එතකොට කොච්චරනම් දරුවන් අතර දෙමාපියන් අතර සහයෝගීතාවය ආදරේ කොච්චරෙයිද කියලා. අපේ අබේරත්න මහත්තයා අපි හොඳින් ජීවත් වෙන ලෝකේ කොහේ හරි කොදෙව්වක් ගැන හොයලා ඉගිලෙන්න හදනවනේ. එතකොට මේ සුන්දර මිනිසත්කම ගැන සාක්ෂි හෙලිදරව් කරන ඔබතුමා මේ ගමේ තිබුණ සහතිකෙම්ම මොකද අපි අද බලන්නේ ආර්ථික හැෙන්නේ. ඔව්. එතකොට කීයේද වැටුප මොනවද හම් වෙන පහසුකම් මේ වනේ අපේ තක්සේරු වෙන්නේ එහාට මෙහාට යන ගමන් බිමන් වල. හැබැයි එදා හැම නෙමෙයි. අනේ මගේ කොල්ලා ආවේ නැද්ද තව? හේනට ගියපු එකන ආවේ නැද්ද? හරක් බලන්න ගියපු එකන ආවේ නැද්ද? දරුවෝ හිතනවා වහින්ද එනවා ආකාශේ. අනේ මගේ අම්මයි තාත්තයි තාම හේනේ ඉඳලා ගෙදර ආවේ නැද්ද? මම මට ඇත්තටම එහෙම දැනෙනවා මම ඉස්සර පුංචි කාලේ අපේ ගෙදර වටපිලේ ඉඳගෙන වහින වෙලාවේ දැන් අම්මයි තාත්තයි හේනේ ඉන්නකොට මට දුකක් දැනෙනවා අකුණු ගහලා මා අක් වැහි වහිනකොට මාස් කන්නේ දුක දැනෙන්නේ ඇයි අනේ අම්මා තෙමෙයිද තාත්තා තෙමෙයිද මට මේ මට කන්න නැතුවට නෙමෙයි
මොන හේතුවද දන්නේ නැහැ. ඒත් මහ ලොකු තේරුමක් තිබුණෙත් නැහැ. හැබැයි වහිනකොට මට හරිම දුකයි. අම්මා තව ගෙදර නැති හින්දා මම දන්නව ධර්මිතියක් අරන් අම්මා තින් තින් එනකොට අදත් ඒ සිද්ධීන් චිත්‍ර වගේ මයි ඔළුවේ තියෙනවා. අදත් ඔබ විශ්වාස කරන්නේ සිසිර දරුවෝ මේ මට වහිනකොට ඕක මතක් වෙනවා. එතකොට ලොකු කම්පනයක් ඇති වෙනවා. ඕ දැන් ඒ කම්පනේ තුනී වෙන්නේ අම්මාවට පස්සේ තාත්තාවට පස්සේ. එතකොට ඉතින් හිතට පොඩි සහනයක් වාගේ දැනෙනවා. ඒක හරිම සංවේදී මට. හොඳයි. ගුරුතුමනි අපේ ප්‍රේක්ෂක අවකාශයේ ඔබතුමත් එක්ක මේ කතාබහ ඉස්සරහට පුරනවා. අද වැඩසටහනේ අපිට කුඩා කාලයක් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ ජීවිතේ ඔබතුමන් මේ විදිහට හඳුනා ගන්නකොට ඔබතුමන් ඒ පුංචි ගමේ ඉඳලා ඒ සුන්දර ගමේ ඉඳලා අම්මගේ ඇකේ ඉඳලා ඒ අම්මා වගේ උණුසුම් මේ ආදරණීය ගම්පියසේ ඉඳලා මෙච්චර අස්වැන්නක් නෙලාගත්ත කියලා දැන් අපිට පේනවනේ. මේ කාරණා කොහොමද ගමේ ඉඳලා කෙරුවේ කියන කාරණාත් අපිට දැනගන්න සතුටුයි. ඔව් ඇත්තටම ඔය අස්වැන්නේ අයිතිය නෙලාගත්තේ මම නෙවෙයි. මගේ අම්මා, මගේ තාත්තා, ඒකලම් මගේ ගුරුවරු, ඒකලම් මගේ ගමේ හිටපු ආදරණීය ඥාතීන්. එහෙනම් ඔය අස්වැන්නේ තනි අයිතිය මට නෑ. එතකොට සමහරවිට ඔය අස්වැන්නට මගේ නංගිලා කන් නැතුව ඉඳ ඇති. ඊට පස්සේ මගේ හරා මගේ හිටපු හරක් සමහරලාට මහන්සි වෙන්න ඇති මේ කුඹුරේ හාලා කොළපාගලා මේවා. ඒ හින්දා ඒ සේට්න වඩා එහා ගියේ මේ මොන තනතුරු දරුවත් මොන අධ්‍යාපනයේ මට තිබුණත් මම අදත් විශ්වාස කරන සරල කාරණාවක් තියෙනවා. මගේ අම්මා අකුරු දන්නේ නැහැ. ලියන්න කියවන්න අකුරක්වත් දන්නේ නැහැ. තාත්තා ඉස්සෙල්ලා දන්නේ නැතු ඉඳලා තාත්තා මහන්සියෙන් කුමාරී යමක් ලියන්න ඉගෙන ගත්තා නම් වගේ ඒ හරියටම නෙවෙයි එහෙම. හැබැයි අදත් මම විශ්වාස කරනවා මගේ තාත්තා මගේ අම්මා මට වඩා අතිශයින් බුද්ධිමත් කියලා. මොකද බුද්ධිමත් භාවයේ මම සමහරලාට දැනුවත් ඇති. හැබැයි මම බුද්ධිමත් නෑ මගේ අම්මා තාත්තා තරම්. ඒ හින්දා අපි මොකද මගේ තාත්තා හැම වෙලාවෙම පෙන්නපු පණිවිඩයක් තිබුණා. නිහඬ පණිවිඩයක් කියලා නෑ පුතේ මම වගේ වෙනින් කියන පණිවිඩේ හැම ජීවත් වෙන තප්පරයකම පෙන්වුවා. මගේ අම්මා ඒ පෙන්වේ තමන්ගේ පිරිමි දරුවන් 6 දෙනාටම පුතේ මම වගේ වෙන්න කියන හැම පැත්තකින්ම ජීවිතේ අම්මා පෙන්වුවා. නංගිලා 4 දෙනෙකුත් අක්කිකුත් හිටියා. මේ අක්කටයි නංගිලා 4 දෙනාට තමන්ගේ දුවල 5 දෙනාට මගේ අම්මා පෙන්නපු පණිවිඩය තමයි දුවේ මම වගේ වෙන්න කියලා. මේක තමයි ගමේ තිබුණු ආශ්චර්යය. මේක තමයි ගමේ තිබුණ සොඳුරුම දේ. හැම වෙලාවෙම මම සරල උදාහරණයක් කියන්නම්. මගේ අපි ගෙදර තිබුණ ඉගෙනුම් පරිසරය. ඔබ කියයි කොහොමද අම්මා අකුරක්වත් දන්නේ නැති ඉගෙන ගන්න ඉගෙනුම් පරිසරය කියලා. ඔබ පුදුම වෙයි. ඉගෙනුම් පරිසරය කියන්නේ පොතපත අපි ගෙදර මේසයක් පවා නොතිබ්බු වෙලාවක මොකද්ද ඉගෙනුම් පරිසරය? මේ දරුවෝ 11 දෙනාම නොදැක්ක දෙයක් තියෙනවා. ඒ තමයි මගේ අම්මයි තාත්තයි දෙන්න රවා ගන්නවවත් දැකලා නැහැ. එතකොට මොකද්ද අපිට කරන්න තියෙන්නේ? අපිට තියෙන්නේ ඉගෙන ගන්න විතරයි. මම අද දකිනවා මේ උපාධියක් තියෙන මහා දෙවන්තයෝ කියන මිනිසුන් තමගේ දරුවා ඉස්සරහ කොයි ආකාරයෙන්ද තේ පණිවිඩේ හුවමාරු කරගන්නේ. ඒ තාත්තා කියන්න ඇති පුතේ උඹලත් කවදා හරි විවාහ වෙච්ච දවසක අපි දෙන්නා වගේ හිටපල්ලා කියලා. මේක මදිද? වෙන මොකවත් නැහැ. මම ඒක ඒ විදිහටම කරනවා. මගේ බිරිඳ මම විවාහ වෙලා අවුරුදු 30 ගණනක් වෙනවා. ජීවිතේ කිසි දවසක මම මගේ බිරිඳට පාරක් ගහන්න හිතලාවත් නැහැ. මේ මම හිතන්නේ ඒකට එක හේතුවක් තමයි මගේ පියාගේ මවගේ විවාහ ජීවිතේ. මම එහිඳා ගම ගැන කතා කරලා මම හිතන්නේ අපිට වෙලාව නැහැ. ඔබ පටන් ගන්න ජීවිතේ අලුතෙන් පුතේ තමන්ගේ පුතාට හැම තාත්තෙක්ම බලාපොරොත්තු වෙන තමන්ගේ පුතා ඉහළට යයි කියලා තමන් අබිබවා. එහෙම වෙලාවක අඩුම තරමින් තමන්ගේ මට්ටමට පුතේ මම වගේ වෙනින් කියන ජීවිතේවත් පෙන්නන්න කියන ආදරණීය ආයාචනය පියෙකුගේ සෙනහසින් ගැමියෙක් විදිහට කරන්න කැමති ආදරණීය ප්‍රේක්ෂක ඥාතීන්ට. ගුරුතුමනි ඔබතුමන්ගේ ආදරණීය නිවස ගැනත් අපිට ඉස්සරහට මේ කතා පෙළ ඇතුලේ කතා බහ කරන්න පුළුවන්. ඒ ආදරණීය අම්මා තාත්තා ඒ ඔබේ සියලු ඥාතිනුත් අපි ආදරෙන් සිහිපත් කරගන්න අපේ සුවහසක් ප්‍රේක්ෂක අවකාශය වෙනුවෙන් ඒගොල්ලන් අපේ හිතේ අපි දරා ගන්නවා. ඉතින් අපේ කතා බහ හමාර කරන්න තමයි කාලය ඇවිල්ලා තියෙන්නේ.
අපේ අබිරත්න මහත්තයා මේ ගෙපල ගැන ඔබ සන්තෝසයිද? ඔව් අතිශයම සන්තෝසයි. ගෙපලෙන් දෙන පණිවිඩය අපේ ප්‍රේක්ෂක ඥාතීන්ට දෙන්න අපි උත්සාහ කරන මේ සද්දා ටීවී වැඩසටහන උත්සාහ කරන මේ ආදරණීය දරුවෝ සියලු දෙනාම එකතු වෙලා දෙන්න හදන පණිවිඩයට මම අතිශයෙන් සතුටුයි. එහෙමනම් මේ අවසාන යෝජනාවත් අපි ඔබතුමන්ට කරනවා. අපි මේ අපේ ගමේ කතාව ඉස්සරහ වැඩසටහනවල කොයි ආකාරයකින් පුරලා අරගෙන යන්න බලාපොරොත්තු වෙනවද කියන එක ගැනත් කෙටියෙන් අපිට යමක් කියන්න පුළුවන්. ඉතාම ඉක්මනට කියනවා නම් හුඟක් වෙලාවට අපි කරන්නේ ගම ගැන සාම්ප්‍රදායික විග්‍රහයක් කරනවා. ගම හොඳයි කියලා කියනවා. මෙන්න මේක තුල තමයි අපි හිර වෙලා ඉන්නේ. ඔක අහගෙන ඉන්නවා. මේ කණෙන් ඇහුවා අනිත් කණෙන් අමතක කරලා දානවා. ඒක නෙමෙයි මේ අපේ බලාපොරොත්තුව. අපේ බලාපොරොත්තුව ගමේ යම් ඇත්තටම බහුතරයක් දේවල් ගත්තාම ඉතාම සුන්දරයි, ඉතාම ගැඹුරුයි, ඉතාම හරවත්. මෙන්න මේ නගරය හුඟක් වෙලාවට අද විශේෂයෙන්ම නූතන තරුණ පරම්පරාව ගමේ වචනයෙන් අහපු මේ ගම කියන එක පිළිබඳව සහ එහි තිබුණු මහා හරවද්දේ ශක්තිය කොහොමද ජීවිතයට එකතු කරගන්නේ, ඒක කොහොමද පුරුද්දක් විදියට ජීවිතේ පුරාවට අරන් යන්නේ කියන කතාවත් අපි මේ වැඩසටහනේදී විශේෂයෙන් අවධානයෙන් හුවමාරු කරගන්න බලාපොරොත්තු වෙනවා. එතන එහෙමනම් අපි අපේ අබේරත්න මහත්මයාට අප්‍රමාණ ඥාතිත්වය, මිනිසත්කම, අපේ මිනිසත්කමේ පණිවිඩය අරගෙන මේ ගෙපලට මේ අපේක්ෂාවෙන් බලාපොරොත්තු වෙන අද දවසේ පැමුණු අපේ ඥාතිවරයාට අපි ඉතාම ගෞරවයෙන් ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි අපේ අබේරත්න මහත්මයා. ඔබ සියලු දෙනාටත් එසේම වේවා. ඔබටත් තෙරුවන් සරණයි. ඔව් දීර්ඝායුෂ චිරජීවනයේ සැලසෙන්න කියලා ප්‍රාර්ථනා කරන ඔබ හැම දෙනාම වෙනුවෙන්. ඉතින් අපි එතුමා කැටුව එතුමා පෙරටු කොටගෙන ගමට යමු. නගරේ ඉන්න හැම දිනාටමත් අපිත් එක්ක ගමට යන්න එන්න පුළුවන්. ඇත්තටම ගමේ හිටියත් අපේ උදවිය දැන් ගමෙන් ඈත් වෙලා ඒගොල්ලන්ටත් අපිත් එක්ක පිහිටන්න පුළුවන්. අපි ගමේ සුවඳ ආග්‍රහණය කරමු. අපේ දැනුම් පද්ධතියේ විද්‍යාත්මක වටිනාකම, අපේ ප්‍රෞඪ උරුමය පිළිබඳව අපේ හදවත අභිමාණයෙන් පුරවා ගනිමු. අපේ දරුවන්ට මේ ගුණ සුවඳ පැල කරගන්න ආරාධනා කරමු. මේ සම්‍යක් දේට ශ්‍රද්ධා ප්‍රේක්ෂක අවකාශයේ ඔබ හැම දෙනාම අපි නැවත මුණ ගැහෙනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා අවදන් සහ දැනුම් සම්භාරයක් රැගත් නවතම වීඩියෝ නැරඹීම සඳහා ඔබ දැන්ම සොයුරු YouTube channel එක subscribe කරන්න.